මැත්තට මති විසබීජ නසන කරාබු නැට තෙරතියෙන ලෝගාටවලින් මතින් ඕනේ ගාණ්ඩුවේ එකම පරමාර්ථය වුණේ. එකම පරමාර්ථය වුණේ රජයේ ඇමතිවරු සංඛ්‍යාව වැඩි කරලා එක්සත් ජාතික පක්ෂයේ ඇතුළේ තියෙන අර්බුදය විසඳා ගැනීම පමණයි. එහිඳ මේකේ කාරණා දෙකක් වෙනවා. එකක් ජාතික ආණ්ඩුවක් බිහි කිරීම හරහා මේ රටේ ජාතික ආර්ථිකයට සහ රටට වෙන හානිය වැළැක්වෙනවා. අනික් එක එක්සත් ජාතික පක්ෂය කොතෙක් දුරට බෙදිලද, එක්සත් ජාතික පක්ෂය ඇතුළේ කල්ලි කීයක් ඉන්නවද, එක්සත් ජාතික පක්ෂයේ තව දුරටත් ඉදිරියට යන්න බෑ කියන පණිවිඩය ජනතාවට ඉතාම හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙනවා. එහෙනම් මේ ජාතික ආණ්ඩු සංකල්පයේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමම එක්සත් ජාතික පක්ෂයේ ඊළඟ මැතිවරණයේ පරාජය අභියස කියන කාරණාව ඉතා පැහැදිලිව පේන්න තියෙනවා. එහෙනම් අතුරු ප්‍රතිඵලයක් තියෙනවා. ඒක තමයි මේ ලැබපු පරාජයත් එක්ක පළාත් සභා මැතිවරණ තියන්න තිබ්බ අවකාශය තවදුරටත් ඇහිරී යනවා කියන කාරණාව අපිට පේන්න තියෙනවා. එහෙනම් ඔබට තේරුම් යයි ආණ්ඩුව මේ තරම් මැතිවරණ වලට බය වෙලා තිබ්බේ ඇයි කියලා. දැන් ආණ්ඩුවට ජනතාව ඉදිරියට ගිහිල්ලා මැතිවරණයකට මුහුණ දෙන්නත් බෑ. පරාජය අභියස ඉන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ. රජයේ හැටියට අනපනත් සම්මත කරගන්නත් අද බෑ. ආණ්ඩුවට බහුතරයක් නිර්මාණය කරගන්න බෑ. එහිඳ අද ආණ්ඩුව ඊළඟ අයවැය සම්මත කරගැනීමේ අර්බුදයකත් ඉන්නවා. රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත්‍රයක් සහිතව පාතාල නායකෙක් වෙච්ච මාකඳුරේ මදු ශ්‍රමක අත්අඩංගුවට පත්වෙච්ච පුද්ගලයා කියන එක හෙළි කරන්න ඕනේ. මොකද ඒක බරපතල ප්‍රශ්නයක්. ඒ වගේම අද වෙද්දී පුවත්පත් වාර්තා කරනවා පොලිසිය සහ බන්ධනාගාර නිලධාරිනුත් මේ සඳහා මේ අත්අඩංගුවට ගත්ත පිරිස අතර ඉන්නවා කියලා. එතකොට අපිට අවශ්‍යයි මේ කියන සාදය සඳහා ලංකාවෙන් පිටත් වෙලා ගියපු සම්පූර්ණ පුද්ගලයන්ගේ නාමලේඛනය ලබා දීම ඉතාම අවශ්‍ය වෙනවා. එක කාරණාවක්, අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා සදාචාරාත්මක දේශපාලඥයෙක් නම් අපි දන්නවා එතුමාට සදාචාරය සම්බන්ධයෙන් එතරම් වගකීමක් නැහැ. සදාචාරාත්මක දේශපාලඥයෙක් නම් එතුමා මෙතෙක්කල් උත්සාහ කරපු මේ ජාතික ආණ්ඩුව ගෙන ඒමේ යෝජනාව පරාජයට පත්වීම හේතු කොටගෙන රජයම ඉල්ලාස් වෙන්න ඕනේ. මේ රජය තුලම ඇති වෙන කැරල්ල රජයම ඉල්ලාස් වෙන්න ඕනි. මොකද මේ තත්ත්වය මේ හෙළවෙන දත වගේ ආණ්ඩුවක් අරගෙන යෑම තවදුරටත් අපේ රටට කිසිසේත්ම මේ අවුරුදු හතර ආණ්ඩුව රටට වැඩක් කරෙත් නැහැ, ඉදිරියටත් වැඩක් කරන්න වෙන්නේ නැහැ, කිසිසේත්ම රටේ සෞඛ්‍යයට හිතකර වෙන්නේ නැහැ. ඉඳ වහාම අගමැතිතුමා ප්‍රමුඛ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ කණ්ඩායම ඉල්ලාස් වෙන්න ඕනි. මෙතන ජාතික ආණ්ඩුව නිර්මාණය කිරීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා, සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා, නවීන් දිසානායක ඇමැතිතුමා, ලක්ෂ්මන් කිරියල් ඇමැතිතුමා, කථානායකතුමාගේ පක්ෂයත් ඒ අවශ්‍ය දිරිදීම සහ උත්සාහය දැරුවා. ඒ සියලුම දෙනා මේ වෙනකොට අසාර්ථක වෙලා අසමත් වෙලා තියෙනවා. එහෙනම් මේ අවස්ථාව ආණ්ඩුව ඉල්ලාස් වෙන සුදුසුම කාලයක් කියලා අපි යෝජනා කරනවා.